මිනිසුන්ට සල්ලිත් තියෙනවා. දැක්කනේ තොරතුරක් දෙනකට තෑගිත් දෙනවලු. මිනිහෙක් මරලා තෑගි ගන්න දවා හිතන්නේ. මේ මෝඩි මේ ගමේ පඳුරකට පයින් ගැව්වාම එහෙම මිනිස්සු 7-8 දෙනෙක් ඉන්නවා. 7 කීයක් තියෙනවද? ඇයි සේරම ගන්නද? ඔව් මං ඒ ටික ගිනි තියනවා. මං ඒවට ඔයාට ගෙවනවා. ෂා නියමයිනේ. ඔය යන්න මේ මුළු රට වටේම ගිහිල්ලා හැම කඩේකම තියෙන පත්තර ටික අරන් ගිනි තියන්න. සල්ලිදීන් මේ ගමේ මිනිසුන්ගෙන් භාගයක්වත් අඳුරන්නේ නැහැ නංගි කාවින්දව. එයා මෙහෙ ඉන්න විත්තිය මේ මිනිස්සු දන්නේවත් නැහැ. මම ඕවා දන්නේ අනික මට වැඩකුත් නැහැ. හැබැයි වා මේ මොහොතේ තීරණයක් ගන්න ඕනේ අක්කේ. මේ මිනිස්සයව තවදුරටත් මෙහෙ තියාගෙන ඉන්නවද නැත්නම් මේ අයිතිකාරය හොයලා ඒ මිනිස්සය බාර දෙනවද කියලා. මිනිසුන්ට කරදරෙන්නේ අත්වල බැඳගෙන නංගි. ඒ මදිවට අම්මා තර්ජනය කරනවා. කතාව අම්මා දන්නේ අපි දෙන තාත්තව බේර ගන්න හදනවා කියලා. අපේ අම්මා යන්නේ වෙන පාරක. ඒක ඇතුළේ අපි සේරම විනාශ වෙයි කියලා මට හිතෙනවා නංගි. මට නම් ඔය කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපේ තාත්තලත් අහිංසක මිනිස්සු පාගගෙන කරපු දේවල් ප්‍රතිඵල තමයි දැන් අපි මේ භුක්ති විඳින්නේ. මේක කවුරුත් දැක්කේ නැහැ කියලා ඔයාලට විශ්වාසයි නේද? මගේ නම අයෝමා. නිතුව වැඩ අනාගෙන මයෝම නෙමෙයි. මම මේ පත්‍ර ටික ඔක්කොම ගින් තියනවා. හැබැයි එකෙන් කඩේට වෙන පාඩුව ගෙවන්න විදියක් හොයාගන්න හරි? මේ මිනිස්සු බඩගින්නට අතපය හතර ගලවගෙන කන්නේ මෝඩි. අනික දැන් පත්තර කියවනවුන් නැහැ. බලනවුන් ඉන්නේ. ඔය බලන කෙට්ට පත්තරේක පිටුවක් අඩු වුණා කියලා කෙච්ච දැනෙන එකක් නැහැ. තියාගන්න. බබයියේ මං හොඹව තනි පංගලමි හම්බෙන්ද කියලා තමයි හිතේ තියාගෙන හිටියේ. මේ අහපන්. පළවෙනි වතාව චාන්ස් එක දුන්නා. දෙවෙනි වතාව දුන්නා. තුන්වෙනි වතාව දුන්නා. මූට කී වතාවක් දුන්නත් මූ හැදෙන එකෙක් නම් නෙමෙයි. මූ හැදෙන්නේ නෑ. රාමසේක මහත්තයා මේ මොනවා කියනවදයි මට නම් තේරෙන්නේ නෑ. ඔව්. උඹට තේරෙන්නේ නැහැ. උඹට තේරෙන්නේ නැහැ විතරක් නෙමෙයි. උඹ ඇස්කම් අරගෙන මේ ගමේ හරියට ජීවත් වුණා නම් මේ ගමට මෙච්චර වින්නැහියක් වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගනි. රාමසේක මහත්තයා. මට මොකද මේ හැටි මේ දෙස් දුවල් තියන්නේ? අපේ කායි වංගියක් රාමසේක මහත්තයත් එක්ක පැටුණාද? ඒක ඉතින් පැත්තක දාමුකෝ. ඈ දැන් එක වතාවක් බලාගෙන හිටියා, දෙවතාවක් බලාගෙන හිටියා. උඹ හින්දා ඔය කොල්ල හැදෙයි කියලා. ඕක හැදෙන જાතියේ එකෙක් නෙමෙයි. ඕක හැදෙන જાතියේ එකෙක් නෙමෙයි. ඒ ග්‍රාමසේක මහත්තයා.
මෙදාවන්ගේ මොකද ඔය කරලා තියෙන්නේ? මට මේක හතර බීරි කතාවක් වගේ. මේකගේ ඔළුවට මුදල් දන්නාසේ ගහලා. හරි වැරද්ද බලන්නේ නැතුව ඉබ්බා ගාතේ සල්ලි හම්බ කරන්න පටන් අරන්. ඒකේ විරාලයි මාතේ. මිනිස්සු සල්ලි හම්බ කරන්න ඕන තමයි. මං ඒකට දොසක් කියන්නේ නැහැ. හැබැයි නීති විරෝධී විදිහට සල්ලි හම්බ කරන්න ගිහිල්ලා හිරේ විලංගුවේ වැටුනොත් ඒ හම්බ කරපු සල්ලි වලින් වැඩක් නැහැනේ බං. රාලයි මාතේ. මගේ පපුවත් හිත වෙලා ගියා. මෙදාවන්ගේ මොකද්ද ඔය කරලා තියෙන්නේ? වෙන මොනවද ඉතින්? අර ජහ ජරාව උරනවා මිසක්. ඒ මදිවට ගමේ පැංගිරි ගැටුම්ටත් ඒක බොණ්ඩ පුරුදු කරලා. ඕන්. දුක් මහන්සියෙන් දමෝපියෝ හරි හම්බ කරපු මුදල හොරකම් කරගෙන ඇවිල්ලා උන් ඒව බොනවා. ගෙදර හොරකම් කරපු එක ගමේ දේවල් හොරකම් නොකරයිද? ගමේ හොරකම් කරපු එක රටේ දේවල් හොරකම් නොකරයිද කියලා කවුද බං කාටද බං පුළුවන් චරිත සහතික දෙන්න? නෑ ග්‍රාමසේක මහත්තයෝ, අපි ඇහැව්වා. අපේ එක එහෙම වැරදි කරන්නේ නෑ. මේක වැරදීම. වැරදිලා තියෙන්නේ කාටද කියලා මම සාක්කිත් එක්කලා උඹට ඔප්පු කරලා පෙන්නන්නද? මෙව්වා උඹලයත් වැරදි. අර කඩදාසි ටික අස්සම් කරලා වන්දියක් අරගෙන කොල්ලට දුන්නා අහවරයිනි. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. අපේ ගෑණි මැරුණා කියලා හරි මම හිත හදාගන්න. අපි මේක ගොඩ දාන්න බලමුකො. දෙන්නකො ඔය කඩදාසි කොලේ මට. අන්න එහෙම වරෙන්කො. හරි. ගණිකෝ වෑන. එනම් මේක අස්සම් කරපන්කො. අස්සම් කරපන්කො. ආ. උට අස්සම් කරන්න බැරුවා. හරි. මේ වරෙන්කො මෙහාට. දකුණි දකුණ දකුණ. මහා පටන් ගල ගන්න. ආ. තියවම් මෙතන. ආ. හොඳට මෙහා කරපන්. ආන්න දැන් මේ කොලේ මෙන්න මෙතන තියහන් ඔය ඇඟිල්ල. හරියට හරි හරියට හරි. එකක් ඇද්ද? ඇති ඇති. දැන් වැඩ ඔක්කොම ආවරයි. පත්තරේ බල බල රස්සාවල් හෙව්වට ඔයන්නම් එහෙම හොයන්න ඕනේ නෑ නේද? ඇයි? උඹලා හිතුවට තාත්තා ග්‍රාමසේවක කියලා මට ග්‍රාමසේවක පත්වීමක් හම්බෙයි කියලා. ඒක එහෙමනම් වෙන්නේ නෑ තමයි. හැබැයි ඉතින් ඔයාට රජයේ හොඳ රස්සාවක් හොයාගන්න ඔයාගේ තාත්තට බැරි වෙන්නේ නෑනේ නේ. අම්මා තාත්තට උනත් බරක් කියලා ජීවත් වෙන්න මම නම් කැමති නෑ. අනික මගේ ජීවිතේට ගැළපෙන රස්සාව, මගේ ජීවිතේට ගැළපෙන මිනිස්සු තීරණය කරන්නේ මම. නැතුව මගේ තාත්තා. අනේ අපේ තාත්තත් ග්‍රාමසේවක වුණා නම් එහෙනම් ඉතින් මං රස්සාවල් හොයන්නේ නෑ. තාත්තගේ රස්නේ හොඳ තැනකින් කසාදයක් කරගන්නවා. ජීවිත කාලෙම මොනවත් නොකර කකා බිබී ඉන්න පුළුවන්නේ. හපෝයි, ඊට වඩා හොඳයි මෙරිලා යනවා. ජීවත් වෙලා ඉන්න කාලේ මොකටද නේ කාටවත් යටත් වෙලා ජීවත් වෙන්නේ? බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඕන. ඇයි යන්නේ ඔහම යටත් වීමක් ගැන හිතන්නේ? හරි, දැන් හිතන්නකෝ. අපේ කැමැත්තෙන් අපි මිනිහෙක් හොයාගත්ත කියලා. මොකද ඌ අපිව පාලනය කරන්නේ නැහැ කියලා හිතනවද? ආරක කරන්න එපා, මේක කරන්න එපා, අරහෙ යන්න එපා, මෙහෙ යන්න එපා. ඔක්කොම එකයි. මං කියන්නේ ඒක නෙමෙයි.
කාගිවත් සල්ලි වලට කාගිවත් බලයට යටත් වෙලා ජීවත් වෙන්නේ මොකටද? ඒ කියලා ඉතින් ආදරයට දයාවට අවන තුනක් මොකක්? අම්මෝ මෙයා දන්න දේවල්. මොකෝ තනියම ලියන්නේ? මේ රස්සාවන් නෙමෙයි යන්නේ, මේ වෙන වැඩ. මොනවද අපේ වෙන වැඩේ? අපිට කියන්න බැරි එකක්ද? කියන්නම් කියන්නම්. හැබැයි දැන්ම නෙවෙයි. ඇයි මොකෝ, උඹ රස්සාව වෙනක පැත්තකින් තියලා පරස්සාව පෑගත්තද බා? අවෝ. බලත ඔබේ රීහන් දෙන්නේ මෙදා පාර තෝ කාගේ ඇඟිල්ලද කණේ ගහගත්තේ? රාලල් මහත්තයෝ, කේ වෙන කවුද ඉන්නේ? කවුරුත් නෑ බල. තෝ අරගෙන ආපු ආරංචිය සුබේකක්ද අසුබේකක්ද කියාපියකෝ කියාපියකෝ. සුබේකක් සුබේකක් අසුබේකක් මං ගේන්නේ නෑනේ රාලාමි මහත්තයෝ. බොට සුබයි කියලා අරගෙන ආපු හැම දෙයක්ම මට අසුබ වෙලා තියෙනවා. කාරියක් නෑ කාරියක් නෑ කියාපංකෝ. දැන් සිරිමලාට මොකද වෙලා තියෙන්නේ කියලා? සිරිමලයා? ආ මලාදු, එහෙම නැත්තම් පොලිසියෙන් කුදලගෙන ගියාද? කියාපියකො බොල කියාපියකො ගල් ගිලල වගේ ඉන්නේ. නෑ නෑ, එහෙම නරක දෙයක් වෙලා නෙවෙයි තියෙන්නේ. ඒ වලට නරක දේවල් කියනවද බං? ඒව තමයි හොඳ දේවල්. එහෙම තමයි වෙන්න ඕන. ඒව තමයි සුබදායක දේවල්. කාරියක් නැහැ. දැන් මොකද්ද සිරිමලාට වෙලා තියෙන්නේ? ආන් තාත්තල පුතාලා මරා ගන්නවා. මොනවා? බබයියි සිරිමලයි මරා ගන්නවා? බොහොමගේ. දැන් සිරිමලා පාහරය කියලා ගමේ මිනිස්සු තැන් තැන් වල කියාගෙන යනවා ඇති. ඒ කීමනාව නතර කරන්න සක්කරයටවත් බෑ. ඕන්න හිතේ තියාගන්න. තෝ මේ ඉලක් තට්ටුවට කට තියන්න ඕනාවට ගොතපු බොරුවක් එහෙම නෙමෙයි නේද? තෝ මට සත පහකට විශ්වාස නැහැ. සත පහකට විශ්වාස නැහැ. දැන් ඔය කියන විදිහට ලසඳ මැරිලාද ඒ රටේ? මැරිලා හරි ඒ රටේ සුද්දෙක් අසාද බැඳගෙන හරි මොකක් කරගත්තත් අපට කාරියක් නෑ. අපි ස්ථීරෙන්ම දන්නවනේ ලසඳ ලංකාවට එන්නේ නෑ කියලා. ඒක ස්ථීරයිනේ. ඇයි දෙවි හාමුදුරුවනේ, ඔය ගෑණි කවදා හරි දවසක සිරිමලා හොයාන ආවොතින් එහෙම මොන දෙයියන්ට කියන්නද? ඉතින් මොකෝ ආපුදෙන්? එදාට අපි ජීවතුන් අතර ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කවුද දන්නේ? අපි හැමෝම නැති වුණත් උඹලට නම් මොනවත් වෙන එකක් නැහැ. මොකෝ බල වැඩ කරන්නේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙනනේ. මට තේරෙනවා, මට තේරෙනවා. උඹට තියෙන රුදාව සිංහව බේරගන්න මං උදව් කළේ නැහැ කියන එකනේ උඹේ අදහස. යකෝ, මෙතෙන්ට කිසිම සම්බන්ධයක් නැති මිනිහෙක් මේ වෙලාවේ ඇදලා ගත්තේ මොන ජල්ලියක් නටන්නද? හාමුදුරුවෝ පාත්‍රෙත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ආයේ මේ පන්සලට වඩින බොරු හැම ගිරියටම ඕන වෙලා තිබ්බේ ලොකු හාමුදුරුවෝ එළව ගන්නනේ.
මේ විකාර කතා කියන්න එපා. අපේ හාමුදුරුවන්ගෙන් අඩුපාඩු වැරදි නොතිබ්බ නෙවෙයිනේ. කොච්චර නෑ කිව්වත් අපේ හාමුදුරුවෝ සිංහයියා එක්ක මොකක් හරි ගැටයක් ගහගෙන ඉඳලා තියෙනවා. ඔව්ව පොලිසියෙන් හොයාගෙන හිරේ තපින්ද වෙයි කියලා පැනගත්තද කියලා කවුද දන්නේ? අදෝ මේ තෝමිය කටින්ද බොල කියන්නේ හැබැවටම නොතකින් කාලගන්නේ. පන්සිල් රකින්න දැන නැති අසල් පාසකයා. හාමුදුරන්ගේ සීලෙ මනින්නද බොල තනන්නේ? අපේ හාමුදුර සිල්වත් කියලා මන් දන්නවා බොල. මද්දු ඔබ මොන තරම් වාසනාවන්ත මිනිහෙක්. සමහරක් වෙලාවට ඔබ මොන තරම් අවාසනාවක් කරපින්න ගත්ත මිනිහෙක්. ඔබට ධර්මය හොයාගෙන යන්න පුළුවන් මද්දු. ඒ ධර්මය ඇතුළේ ඔබට ඉඩක් නැහැ. ඒක තමා බං කරුමි. ඔබ පෙර භවයක මොකක් හරි ලොකු පාප කර්මයක් කරලා ඇති. ශ්‍රද්ධාවෙන් පිරිලා මද්දු හතර පෝයට සිල් අරගෙන මැරෙන නිසා හරි මරණින් මත්තේ තිරිසන්නු වෙලා උපදී කියලා හරි සිල් අරගෙන ඕපදූප කියකේ ඉන්න උපාසක ඇත්තලාට වඩා උඹ හරි ප්‍රායෝගිකයි බං. මම
මං කියන දේ උඹට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. උඹට තේරෙන දේවල් මේ ගමේ රටේ කාලා තේරුම් ගත්ත දාට මේ බුද්ධ ශාසනයේ ආරක්ෂා වීමත් ආවින්ද කියලා කෙනෙක් මෙහි ඉන්නවද? ආවින්ද මොඩේ කවුද රමු මොඩේ? එද මගල මම මේ නරක වැඩ කරන්නේ.